අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත 2021 විභාග 2022 පහේ ශිෂ්‍යත්වයේ ලබන වසරේ ජනවාරි 22 උසස් පෙළ ලබන වසරේ පෙබරවාරි 7 වනදා සිට 5 වනදා දක්වා සාමාන්‍ය පෙළ ලබන වසරේ මැයි මාස 23 වනදා සිට ජූනි 1 වනදා දක්වා යලිත් गैस पेन्न न गैस लिट्रो गैस इंगेक नह नव ई आवा अद उदे गैस गोडबाला इवराई मुदल अमात्यांश लेखम कियाई डॉलर हिंगे निसा लाफ गैस गिनन्न विधि हक नह वैग पिटिए कियाई रासायनिक पोहर सीमाव गन जनपति जात्यंतरय दनुवत कराई एल हर गोवी उपवासय दनट अवसन अनागते मारांतिक उपवासयकट गोविन सूदानमिन ओवर इल्ला अदत गोविन महापारे जातिक संपत्ति विकिनी मटे रही वराय विदुली हा इंदन वुर्तिय समिति हेट दैवंत उद्घोषणे के उद्घोषण संबंधेन अति कथा सियल्ल उपदूप पमनाई विदुली बल मंडले सभापति कियाई श्रीलंका पोदुजन पेरमुने पास्वन संवत्सरय अदाई සන්දය දුන්න අය අද රජයට බනිනවා පක්ෂයක ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නෙවෙයි දේශපාලනයෙන් අගමැති පහදයි පොදු ප්‍රවාහනයේ තුලින් යලිත් කොවිඩ් අවදානමක් ඇතිවිය හැකි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි පොදු ප්‍රවාහනයේ හරිගස්සන් නැතුව ජනතාවට දොස් කියන්න එපා රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි ජාන විකෘති තුනක් සහිත කොරෝනා අණු ප්‍රභේදයක සාම්පල හොංකොං වෙත යවයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පසුගිය කාලයේ පුරාම අපේ රටේ ජනතාවට විවිධ දේවල ගෑස් බලන්න සිද්ධ වුණා ගෑස් ගෑස් පෙන්නු අවස්ථා කිහිපයක්ම තිබුණා හිඟ ඇති කරලා ගෑස් මිල ඉහළ දැම්මා මිල ඉහළ දැම්මෙත් ඩබල් කරලා දැන් ආයේ ගෘහස්ත ගෑස් හිඟයි ලිටරෝ වගේම ලාෆ් ගෑස් සොයමින් පාරිභෝගිකයන් පාර පුරා ඇවිදිනවා මේ ආයේ මිල ඉහළ දාන්න ගහපු ගැටයක්ද නැත්නම් ඇත්තටම හිඟයක්ද डॉलर नैतिकमद गैस गैन गैस खता अपट पसुगिय काले पुरा अतिवु बांड हिंग होंदट पुरुदुई तामत किरिपिटी वेलंद पोले नह सहल मिलतियन्ने अहस उसट गिहिन सीनी तामत हिंगाई किलो एका खो पांसीयक तमाई लेबेन्ने पसुगिय काले पुराम गैस हिंग अति उना गैस समागम अपट एयालगे गैस पेन्नुआ निका नेवेई देगुने किन्म मिल वैडी करला දැන් ආයෙත් ගෑස් නැහැ පාරිභෝගිකයන් පාර පුරා ගෑස් හොයමින් ඇවිදිනවා ගෑස් හැමතැනම නැහැ කොළඹ දෙකේ කොහෙවත් නැහැ වැඩ ටික ඒම ගෑස් එක විරච ගම ඒම ආවා දැන් මොනා කරන්නද රජෙන් තමයි වග කියන්න ඕනේ දැන් බාලෝකට වැඩි ගියා ඔයවත් නැහැ ගෑස් බඩගින්නි තමයි ඉන්න වෙන්නේ ආයෙ රුපියල් 500ක් වැඩි කරලාලු ගෑස් වල බුදුම ආණ්ඩුවක් කියලා දින පකණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ 225ම මේ සැර ඒක ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඒගොල්ලන් නිසා මේ රට විනාශ වෙන්නේ හොඳනේ නැව රටේම ගැරේ ගැරේ කියාව කොයිවත් නැහැ ගෑස් ගියේ මම ගෑස් එකක් හොයන්ට කිල්ලුකන නුගේ කොට අතුරු ගිරිය පාලඹේ හැම තැනම ඇවිත්ා රුපියල් 3000කට ඉතී ටීවී කිලි දුන්නා ඒත් ගෑස් එකක් හොයාගන්න නැහැ ඉතින් දරලිප් ඉතින් අපේ කොළඹ ගෙවල් පාවිච්චි කරන අපිට බෑනේ කරන ක්‍රමයේ හරි අසාධාරණ ගෑසිතරම හැමදේම අද පස්වෙනි සම්වත්සරේ සමරනවා මිනිසුන්ට කන්න නැහැ ඒ කට්ටියම කිව්වා හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් කියලා ඒකම තමයි දැන් වෙලා තියෙන්නේ හෝටල් කීයක් වහලා තියනවද කියලා ඒ වහලා තියෙන ඔක්කොම වෙලා තියෙන්නේ මොකද ගෑස් නැතුව ගෑස් කඩේ වහලා දාලා ගෑස් නැහැ පිටි නැහැ මිනිස්සු අන්ත අසරණ වෙලා තියෙන්නේ ආණ්ඩුව අපි දන්නේ නැහැ මොනවද කරන්නේ කියලා මහේ උන්ට ඒව තේරෙන්නේ නැහැ මිනිස්සු මරා නොමරා මරනවා ආණ්ඩුව පෙල් ඇත්තටම මේ ගෑස් හිඟ ඉතා බරපතල ලෙස නාගරික ජනතාවට දැනෙනවා විශේෂයෙන් මහල් නිවාසවල ජීවත්වන අයට ගෑස් නැති වුණාම පත්තර කෑලි හෝ දර දාලා ලිප්පත්තු කරගන්න බෑ කියන එක වගකිව යුත්තන් දන්නේ නැහැ. කෑම පිඟානට බත් දෙන්නේ කුඹුරෙන් කියලා දන්නේ නැති සමහර මැති ඇමතිනුත් ඉන්න රටක් මේක. අද අපි කොළඹ පුරා ඇවිද්දා. බොහෝ ස්ථානවල ගෑස් අලවිසල් ඉබ්බ දාලා වහලා. गैस
ප්‍රධාන සමාගම් දෙකම පවසන්නේ ගෑස් ගේන්න LCV වෘත්ත කරන්න ඩොලර් නැහැ කියලයි. ඩොලර් හිඟය නිසා Tamanට ගෑස් ගෙන්වීමට නොහැකි වී ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා පවසනවා. ගෑස් හිඟය සම්බන්ධව අපකල විමසුමකට පිළිතුරු ලබා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතා පැවසුවේ ඊයේ නැවක් පැමිණි බවයි. අද පෙරවරුව වෙන විට ගෑස් ගොඩබා අවසන් වූ බවද ඔහු පැවසුවා. මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමද නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියා. ඩොලර් ඇත්තටම නැද්ද නැත්නම් ආයෙත් මේ හිඟයමවල මිල ඉහළ දා ගන්න ගහන උප්පර වැට්ටියක්ද කියලා ප්‍රශ්න කළ යුතුයි. මන්ද හිඟයක් ඇති වුණ සෑම භාණ්ඩයක්ම අවසානයේ නතර වුණේ මිල ඉහළ දාලමයි. කොරේ පිටට මරේ කිව්වාසේ කොරෝනා වසංගතයෙන් බැටකන ජනතාවට භාණ්ඩ මිල ඉහළ යාමත් භාණ්ඩ හිඟයත් බරපතල විදිහට දැනෙනවා. ලොකු ලොක්කන්ට නම් මේ පිළිබඳව ගාණක්වත් නැතු ඇති. මොකද ජනතාවගේ මුදලින් හැමදේම නොමිලේ ඔවුන්ට සැලසෙන හින්දා. කොරෝනාවෙන් ගැලසිර කරපු ජනතාවගේ අවසන් හුස්ම පොදත් භාණ්ඩ හිඟයත් භාණ්ඩ මිල ඉහළ යාමත් විසින් උදුරා ගන්නා බව මතක් කළ යුතුය. ජාතික සම්පත් විකිණීමට එරෙහිව හිට ස්ථාන කිහිපයකදී වරාය ඉන්ධන සහ විදුලි ශේෂ්ත්‍රයන්හි සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට වෘත්තීය සමිති සූදානම් වනවා. කෙසේ වෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ කිසිවෙක් තමන් දැනුවත් කර නැති බවයි විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ. හෙට විදුලි බල මණ්ඩලයේ සේවකයෝ හැම කෙනෙම කොළඹට එනවා. ඒක තත්ත්වය අවුල් කරගන්න එපා. හෙට පැවැත්වෙන්නේ සාමකාමී උද්ඝෝෂණයක්. මේ යන්නේ ඇමරිකන් ඒකාධිකාරී විදුලි බල මණ්ඩලයේ බලශක්තියට යට කළා යන නරුම ගමනක් තියෙන්නේ. චක්‍රලේඛන ගහලා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ හෙට කොළඹට එනක වළක්වන්න ආණ්ඩුවට කිසිසේත්ම බෑ. විදුලි බල මණ්ඩලයේ සහාය පල කරමින් වරාය සේවකයන්ට දවල් 12ට වරාය ඔරලෝසු කණු විදුලි පිට රැස් වෙලා තමන්ගේ අප්‍රසාදය පල ගන්නවා. තෙල් සංස්ථාවේ සේවකයෝ කපුගස් කන්ද තෙල් පිරිබාදු ඉදිරි පිට अमेरिका ත්‍රස්තවාදී පනත් ඉවත් කරගනින් කියලා බලපෑම් කරන්න පුළුවන්. මේ දේවල් කරන්න පුළුවන්. හැබැයි කාටත් හොරා වෙච්ච දේ ඇමතිවරයා හංගලා තියෙනවා. අපි මේ සටන් කරන්නේ විදුලියත් එක්ක තෙල් එකතු වෙන්නේ. විදුලි සටන පරාද කෙරුවොත් රටම පාවා දෙන කණිජ තෙල් පනත ගේන එක වළක්වන්න පුළුවන්. කැබිනට් පත්‍රය දාපු ඇමතිවරයාටමයි මේ කැබිනට් පත්‍රය අපව හරවන්න පුළුවන්. මේ සංශෝධිත කැබිනට් පත්‍රය වහාම ඉවත් කරවගන්න. ආණ්ඩුව ජනමාත්‍රි ඉස්ලාම නැත්තම් රටම ලොක්ඩවුන් නෙමෙයි රටම ෂට්ඩවුන් කරන්න අපි පැකිලෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් මතුවී ඇති කතා සියල්ල ඕපාදූප පමණක් බවයි විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා අද මාධ්‍ය හමුවේ පැවසුවේ. සභාපතිවරයා මට කියන්න පුළුවන් තියෙන්නේ අපිට දැන්වීමක් කරන්න නැතුව මාසේ පඩිය ලබා ගන්නවා නම් ඒ ඔක්කොම සියලුම දීමනා ගන්නවා නම් වැඩට පැමිණෙන්නේ නැතුව ඉන්නව නම් ක බරපතල මූල්‍ය වංචාවක් විෂමාචාර ක්‍රියාවක්. විදුලි බල මණ්ඩලයේ සේවක යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවයි කියලා මං කියන්නේ නැහැ. उत्साहन චන්දේ දුන් ජනතාව අද රජයට බලින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගුරුවරුන් සේම ගෝවින්ද ඒ අතර වෙන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට හේතුව අප දේශපාලනය අතහැර හුදෙක් රාජ්‍යපාලන කටයුතු වලට පමණක් යොමු වීම බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. MCC ගිවිසුම අත්සන් කරන්නේ නැතිව රට බේරාගත් අප මෞබිම පාවා දෙන්නේ නැති බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පස්වන සංවත්සරයට සහභාගී වෙමින්
අභිමානීන් සෞභාග්‍ය කරා නමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 5 වෙනි සංවත්සරය අද කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී ආරම්භ වුණා. ඒ එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට පක්ෂ සමාජිකයින් බැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. සමාරම්භයෙන් අනතුරුව ප්‍රථම කතාව සිදු කළේ පක්ෂයේ නිර්මාතෘ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මම හිතන්නේ ලංකාවේ තියෙන ලදරුම දේශපාලන පක්ෂය. අපි මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි. ගරු අගමැතිතුමනි, නම උකුන් වුණාට අපේ පක්ෂය තවම බොන්නේ ප්ලේන්ටි කිරි නෙවෙයි. අපි බොන්නේ පක්ෂයක් හැටියට ආඩම්බර වෙනවා. අපිට ඒ කටයුත්ත කරන්න ශක්තිය ඔබතුමා දීලා තියෙනවා. අපිට අභියෝග තියෙනවා. අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අපිට අභියෝග කරත් ඔවුන් අභියෝග කරන්නේ අපේ රටේ අනාගතය, ඒ ජනතාවට අභියෝග කරන්නේ. ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු. අනතුරුව සංවත්සරය අමතනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ආණ්ඩු බලය ගත්තට පස්සේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වෙලා. හැබැයි ආණ්ඩු බලය ගත්තට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලය වෙන් කරන්න පටන් අරන් තියෙනවා අපි. අද අපිට වෙලා තියෙන එක පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැගෙන්නේ ආණ්ඩු බලයෙන් නෙවෙයි. ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියටම කරනවා වගේම ජනතාව අතරත් දේශපාලනයක් කරන්න ඕන. ආණ්ඩු බලයෙන්, අමාත්‍යංශවලින්, රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතු වලින් ඈත්තුණු නිසයි කියලා මම විශ්වාස කරන්නේ. අද ගොවි උද්ඝෝෂණ වුණත් මෙතරම් බරපතල විදියට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකර නිසයි කියලා මම හිතන්නේ. ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕන. ඒ හඬ අපිට ඇහෙන්න ඕන. දේශපාලනයෙන් ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු ආසි ගන්න ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදු ජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරන්න නම් පක්ෂයක් විදියට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕන. ඡන්දය දුන්නු ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක. මේ වගේ දුෂ්කර කාලවලට මුහුණ දීලා අපිට නම් හොඳට පුරුදුයි. මේ වගේ කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බණින්නේ ආණ්ඩුවට. MCC ගිවිසුම අත්සන් නොකර ඉඳලා බේරගත්ත රට අපි කිසිවිටවත් පාවා දෙන්නේ නැහැ. මෙවර සංවත්සරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. අලුත් රටක් පිළිබඳව වූ මහජන මතය හඳුනා ගැනීමේ හැරුම් ලක්ෂ්‍ය වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එදා අත්කර දුන් ජයග්‍රහණය බව අපි පිළිගත යුතුයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර පැවති අවිශ්වාසයත් අපි අද තුරන් කළා. සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂිකාර්මාන්ත ප්‍රවේශය රටේ ඓතිහාසිකම ඉන්දුවක් බවට පත් කරන්න සැදී පැහැදී සිටින බව මම දන්නවා. දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට රජය එළඹිලා සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන්. රසායනික පොහොර සීමා කිරීමට ගත් පියවර පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලොව රාජ්‍ය නායකයින් දැනුවත් කර තිබෙනවා. ඒ ස්කොට්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින්. සමුළු අමතමින් අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ දේශගුණික විපර්යාසයන් දැනටමත් ලෝකය මිනිස් ජීවිත සහ ජීවනෝපාය විනාශ කරමින් තිබෙන බවයි. එමෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ රට තුළ ඇති ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගැනීම හැරුණු කොට ලෝකයේ සෙසු රටවලටද සහය වීමේ වගකීම එක්සත් ජනපදයේ ඉටු කරන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම සමුළු ඇමතු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමුළුවේ සමාරම්භක දේශුණිය සිදු කරමින් දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට අපහසුත් වීම පිළිබඳව නිදහසට කරුණු කිසිවක් නොමැති බව ප්‍රකාශ කළා. එමෙන්ම පරිසරය වෙනුවෙන් තවත් සිදු කළ යුතු විශාල කාර්යභාර පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එලෙස නිසි වගකීම් ඊට නොකළහොත් එහි අයහපත් ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන්නේ අනාගත පරපුරට බවද ඔහු පෙන්වා දුන්නා. මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සමුළු අමතමින් සඳහන් කළේ ප්‍රතිව්‍යාපකයේ දැස් ඉදිරිපිට වෙනස් වෙමින් පවතින බවයි. මේ පිළිබඳව ඥානාන්විත නිසි වගකීම් ඉටු කළ යුතු බව පෙන්වා දුන් මහලේකම්වරයා එහි අභිලාෂයන් සාමූහිකව දැරිය යුතු බවද පැවසුවා. It is my pleasure to welcome His Excellency Mr. Gotabaya Rajapaksa, President of Sri Lanka. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින සමුළුව අමතමින් පෘථුවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියා. This event takes place at a critical time. ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම වගේම සංවර්ධනයේ වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගන්නට සහය වීම අත්‍යවශ්‍යයි. මේ අර්බුදයෙන් මිදෙන්නට සහ පෘථුවියේ පැවැත්මට මනා සහයෝගයෙන් එක්ව වැඩ කරන්න කියලා මම සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා. මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළා. මුල් බැසගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධත්වය දක්වනවා. මෙය අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන්ගත් පියවරක් බව මා සඳහන් කළ යුතුයි. ඉන් නවඋත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බවත් පෙන්වා දිය යුතුයි. දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනයේ වෙමින් පවතින දුප්පත් රාජ්‍යයන්ට අසමාන ලෙස එය බලපානවා. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම සඳහා නිර්භීත පියවරක් ගන්න සංවර්ධනයේ වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු බවයි මාගේ විශ්වාසය. ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙනවා. බුදුන් වහන්සේගේ ගැන්වීම් වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩ භාවයට විශාල වටිනාකමක් ලබා දීලා තියෙනවා. එබැවින් තිරසර භාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳු බව සඳහන් කළ යුතුමයි. To overcome this crisis and sustain humanity and our planet. Thank you. රසායනික පොහොර තහනමත් ඇත්තටම මහා පරිමාණ සමාගම් වලට කියන තරමටම දැනෙන්නේ නැහැ. මොකද අපේ රටට ගෙන්වූ රසායනික පොහොර සමහර මහා පරිමාණ වගාකරුවන් අතට දැන්පත් වෙලා ඒ අය වැඩි මිලට හෝ අරගෙන රසායනික පොහොර යොදනවා. හංගපු රසායනික පොහොරක් තියෙනවා. නමුත් සාමාන්‍ය ගොවියට කුඩා තේවතු හිමියන්ට තාමත් හරියට කාබනික පොහොර ටිකවත් ලැබිලා නැහැ. ඒ නිසා පොහොර ගැටලුව සාමාන්‍ය ගොවියව නොමරා මරණ බව කිව යුතුයි. රසායනික පොහොර ඉල්ලා රටපුරා ගොවි ජනතාව දැවැන්ත අරගලයක නිරතව සිටිනවා. එම අරගලයට සහය දැක්වීමක් ලෙස ඇලහැර ගොවීන් ආරම්භ කළ උපවාසය අද පෙරවරුවේ අවසන් කෙරුණා. ඒ ප්‍රදේශයේ මහා සංඝරත්නය පැමිණ ගොවීන්ට උපවාසය නතර කරන ලෙසට දැනුම් දීමෙන් අනතුරුවයි. නතර කරන්න කිය පරාජයක් නෙමෙයි. ඕයිට වඩා ශක්තිමත්. රට පුරලක කියන්න ඕනේ. මම හිතන්නේ අපි අදහස් කරගෙන සිටින මහා නායක හමුදුවන් හම්බෙලා සාකච්ඡා කරලා අදත් බෙලියත්තු ප්‍රදේශයේ ගොවීන් රසායනික පොහොර ඉල්ලලා පාරට බැස්සා. රසායනික දුන්නේ නැත්තම් තෙල් බේත් අපි කුඹුර වලින් අයින් වෙනවා. උන් අන්න ඕනේ මේ කරපු අපරාධයට. අර මහින්දානන්ද ලොකු උන් නැහැ කිසි තේරුමක් නැහැනේ. නිකන් බම්බේක් වගේනේ ඉන්නේ. එතකොට මේ රාජපක්ෂල પરම්පරාවක් ඉන්න ආසනයක් නේ. නායකව මේ කරපු ආසනයට කොහමද අපිට සැලකන්නේ? උඩම්මගේ සැලකිලිනේ. මෙරටට ආනයනය කළ කාබනික පොහොර අම්පාර ප්‍රදේශයේ ගොවීන් අතර බෙදා දීමට කටයුතු කළ බව රජය පැවසුවද තවමත් ගොවීන්ට පොහොර ලැබී නැහැ. ගොවි බිම් සකස් කළද රසායනික තියා කාබනික පොහොරවත් නැති නිසා නිකම්ම පස මඩ කරලා ගොවීන් දැන් වැඩ පටන් අරන්. මෙතෙක් කාටවත් පොහොර දීලා නැහැ. කිසිම ගබඩාවකට පොහොර ඇවිල්ලා නැහැ කාබනික පොහොර. අපි දැන් බින් සාස් කරලා අපේ අතේ තිබ්බ සල්ලිත් යට කරලා අපි දැන් බලාගෙන ඉන්නවා පොහොරක් නැහැ. කරේ තියෙන රත්තරම් බඩුත් බැංකුවලට තියලා තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ කොහොම පොහොර වගේක් හම්බෙලා තියෙන ඔය වගේ වීදුරු කටු වැලි සම්පූර්ණම අපිට ඕන මහතුරු ඇවිල්ලා පෙන්වන්න පුළුවන්. ඒ අපි අම්පාරේනේ හරක් නෙවෙයිනේ. හරක් ඉන්නේ පාන්දම මෙවන්තු වෙන්නේ. හරිද? මේ වන විට වීවගාව පමණක් නොව සියලු භෝග වගාවන් පොහොර නැති නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන්. මේ
ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිරිකඳුයයි ගම්මානේ මෑකරල් වගාවට අද වන විට අත්ව ඇති ඉරණමයි. මේ මෑකරල් දැන් කඩන්න ඕන කාලෙ මේ. මේවා මෑකරල් උනන්නේ නැහැ මේ. ගිනියෙන් තරම් මෑකරල්. පොඩි පොඩි කරල් තමයි තියෙන්නේ. සමහර ගොවීන් දැන් කාබනික වගාවට යොමු වීමට තීරණය කර තිබෙනවා. එලෙස කාබනික වගාවට යොමුව සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගොවීන් පිළිබඳ තොරතුරු අප මීට පෙරත් වාර්තා කළා. මේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිදු කරගෙන යන සාර්ථක කොමාරිකා වගාවක්. අක්කර භාගයක පමණ මෙම කොමාරිකා වගා කර ඇති අතර ඉන් ඉතා ඉහළ ආදායමක් හිමිවන බවයි දුලිකා රණසිංහ මහත්මිය පවසන්නේ. කාබනික වගාවෙන් තමයි අපි කොමාරිකා විතරක් නෙවෙයි පළතුරු වගාවල් අපේ කරගෙන යනවා. ඉතින් කාබනික වැඩසටහන සාර්ථකයි කියන එක තමයි මගේ නම් බලාපොරොත්තුව. මේ අතර සොරබර රාජ්‍ය ගොවි සංවිධාන එකමුතුව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අද මේ ඇඳුමෙන් අපි ඉන්නේ මේ කාල සීමාව වෙනකොට අපි ඉන්නේ මඬ ඇඳුමෙන් කුඹුරු වල. තාම අපේ කුඹුරක් දිහා අපි ඇහැරලවත් බලන්නේ නැහැ. අපිට ගන්න ගොවි ජන සේවාවලවත් කොහෙවත්ම පොහොර නැහැ. කාබනිකවත් රසායනිකවත් කොහෙවත් නැහැ. අන්තිම අසන තත්ත්වයට පත් වෙලා ඉන්නවා. මොකද කුඹුරු වලට වතුර ඇරලා තිබ්බට කුඹුරු හාන්න විදියක් නැහැ. මොනවත් කරන්න තෙල් බෙහෙත් නැහැ. මෑඬුව ගත්ත උද්දච්ච ගොන් තකතිරු තීන්දුව හින්දා අද මේ ගොවි අසරණ ලති කාබනික පොහොර පිටපස කවුද ඉන්නේ වෙන කවුරුත් මේ මෑඬුවේ පාලකයෝ මේකේ ඉන්නේ ඒජන්තෝ ටික තමයි ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම හරහා අපේ රටේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැති බව ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසන්නේ වහාම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙනස් කළ යුතු බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන මේ රටේ ඒක මතු කරන ප්‍රශ්නයේ මේ ප්‍රශ්නේ මුල්‍ය අරමුදලෙන් ණයක් ගන්න නැහැ කියන එක තමයි ශ්‍රී ලංකා බැංකුව ප්‍රකාශ කරලා තියෙන්නේ. හේතුව මුල්‍ය අරමුදලෙන් අපි අපේ කෝටයකට ගැලපෙන විදිහට ඩොලර් බිලියන 1ක් හරි 2ක් හරි ගත්තට අපේ ප්‍රශ්නේ විදිහ දෙන්නේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇවිල්ලා ලංකාව ගෙවන්න තියෙන ණය ගන්න නැහැ. ඒ අය තමයි ණයක් දෙන්නේ. අපිට මුල්‍ය අරමුදලත් එක්කත් එකතු राज्य सेवे अपर विश्राम प्रमुखता අපි යම්සි මට්ටමක වියදම් කළමනාකරණය කළ යුතුම වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අයවැය හිඟයත් දැනෙන ප්‍රමාණයකට අඩු කරගන්න. ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 10ක් පිළිබඳ තොරතුරු අද පස්වරුවේ තහවුරු වුණා. දැන් රටම විවෘතයි. වගකිවයුතු සෞඛ්‍යාංශ දිගින් දිගටම අලුත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනවා. ඒ විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය පදනම් කරගෙනයි. ඇත්තටම සත්‍ය කුමක්ද මේ ඒ පිළිබඳව වර්තාව නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් පිළිබඳ කතාවක් මේ දිනවල එළියට ඇවිල්ලා සමහරු එය A30 කියලාත් හඳුන්වනවා. නමුත් ආචාර්ය චන්දිම ජීවන්තර මහතා කිව්වේ A30 කියලා වෛරස ප්‍රභේදයක් ලෝකේවත් නැති බවයි. මෙරට වැඩි වශයෙන් පැතිරියන්නේ ජන විකෘති තුනක් සහිත A28 කොරෝනා අණු ප්‍රභේදය. එම සාම්පල පිළිබඳ පරීක්ෂණ කරන්න මෙවන විට හොංකොං වෙත යවා ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. අද වෙන විට අපි දකිනවා නැවතත් නව ප්‍රභේද ගැන ලෝකේ පුරාම විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒ නව ප්‍රභේද ඇතිවීම ඉදිරියටත් වෙන්න පුළුවන්. ඒදී අපි පෙන්වා දුන්නා එය ලංකාවට ආවේනික ප්‍රභේදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිට රටින් අපි දැන් ගුවන් තොටුපළ අනිත් සංචාරකීන්ට එන්න විවෘත කරලා තියෙන මොහොතක අපිට පිට රටින් වුණත් මේ නව ප්‍රභේදයේ බලපෑමක් තියෙන්න පුළුවන්. පොදු ප්‍රවාහන සේවා තුළින් යලිත් කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මගීන් ප්‍රවාහනයේ බස් අපේන ඒ පාර්ශවකරුවන් ප්‍රවාහන බලධාරීන් සහ අනිකුත් සියලුම අංශ මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරලා මේ ප්‍රවාහන පොදු ප්‍රවාහන සේවාවන් හරහා රෝගයේ මතුවීමට මේ මතු වෙනකල් ඉඳලා හෝ මේ තක්වා කිසිම ප්‍රශ්නයක් උනේ නෑ කියන උපකල්පනයෙන් කටයුතු කරනවට වඩා දන්නවා ගලයන් ඒක රාශි වීම හරහා මේක ඇති වෙන්න පුළුවන් කියන එක සක්සුදක්සේ පැහැදිලි දෙයක්. ඒක රාශි වීම අවමතයෙන් පවත්වාගෙන යමින් රටට අවශ්‍ය කරන සමාජික ආර්ථික ක්‍රියාවලියන් කිරීම සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කිරීමටත් මේ රෝගය පැතිරීමට මෙවැනි මාධ්‍යයන් හරහා ඉඩකඩ අවරා කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාගේම අවධානය මම හිතනවා මේ අවස්ථාවේ යොමු කිරීම වැදගත් වෙනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ද මෙරට ක්‍රියාත්මක පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. පොදු ප්‍රවාහන සේවා නිශ්චිත ලෙස සකස් කරන්නේ නැතුව
එම රාජකාරී කාලසටහන් තදබදයේ අඩුවෙන විදිහට සකස් කරන්න නැතුව ජනතාවට තදබදයකින් තොරව රාජකාරී වලට එන්න කිව්වොත් ඒක ජනතාවගේ පැත්තට කරන අසාධාරණයක්. එනිසා තමයි අපි කලින් යෝජනා කරා කාර්යාල පහසුකම් රජයේ ආයතන විවෘත කරද්දී මේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරනවා කියන කාරණය සිහියේ තියාගෙන තමයි අපි කටයුතු කරන්න. හැබැයි අපිට පේන්නේ අර නම්මේශේලී රාජකාරී වේලාවන්. රජය අත මුළු රටම විවෘත කර තිබෙනවා. රජය සහ පෞද්ගලික අංශවල රැකියා සුපුරුදු පරිදි ක්‍රියාත්මකයි. ඇත්ත තිත්ත වුණත් කිව යුතුයි. අපේ රටේ පොදු ප්‍රවාහනය තුළ මීටරේ තියා අඩියක දුරක්වත් තියාගෙන වෙලාවට රාජකාරියට එන්න පුළුවන් කමක් නැහැ. හතර අතේ හෝන් ගහගෙන පොලිස් යතුරුපැදි මග කියන අයට නම් හරි වෙලාවට රාජකාරියට එන්නට හැකි. රාජකාරියක් නැතත් යන තැනක යන්නට හැකි. නමුත් උදේ 8:30ට කරේ බෙල්ලේ දොරේ එල්ලිලා වැඩට එන අපට මේ වගේ යන්න වෙන දවස් කවදා උදා වේද මේ එංගලන්තේ පොදු මගී ප්‍රවාහන සේවය. අපේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ඕනම දෙයක් මතක තියෙන්නේ ටික කාලයයි කියලා කතාවක් තියෙනවා. දැන් සමහර පුද්ගලයින්ට කොවිඩ් හි භයානකකම අමතක වෙමින් තිබෙනවා. කොච්චර කොවිඩ් නීති තිබුණත් මාස්ක් එක පළඳින එකේ ඉඳලා අත්හෝදනයක දක්වා සමහරුන්ට අමතක වෙලා. පළාත් අතර සංචරණ සීමා විවෘත කළ ගමන් අපේ සමහර පුද්ගලයින් සති අන්තයේ රට වටේ සංචාරයේ ගියා. මේ සෑම දෙයකම ප්‍රතිඵලය ඉදිරියේදී තවත් රැල්ලක් බවට පත්වන්නට පුළුවන්. මාස ගණනක් සීමා කරලා තිබුණු පළාත් අතර සංචරණය රජය පසුගියදා ඉවත් කිරීමට කටයුතු කළේ මහජනතාවට තම තමන්ගේ අත්‍යවශ්‍ය කටයුතු සිදු කර ගැනීමටයි. එම සීමා ඉවත් කිරීමේ පණිවිඩය ලද සැනින් ජනතාව එලෙස සංචරණ සීමා ඉවත් කිරීම සිය විනෝද ගමන් බලපත්‍රය බවට පත් කරගත්තා. විවිධ පළාතෙන් පළාත සංචරණය කරමින් නෑ හිත මිතුරන්ද කැටුව විවිධ ප්‍රදේශවල විනෝද ගමන් ගියා. සමහරුන්ට මාස්ක් එක හරි හැටි පළඳින්නත් දැන් මුල ඉඳලා කියලා දෙන්න වෙලා. මාස්ක් එක දාගන්න කිව්වම ඇතමුන් ඒක කිව්ව පුද්ගලයාව ඔලවේ ගැසූ පුවද්ද අපට පසුගිය දිනවල අසන්නට ලැබුණා. සියලු දේ රජයකට සෞඛ්‍ය අංශවලට ඇඟිල්ලෙන් ඇනලා කියා දෙන්න වෙලාවක් නෙමෙයි මේක. තමන් තේරුම් අරන් තමන්ම කටයුතු කළ යුතු කාලයක්. නමුත් එහෙම හිතන්නේ නැතුව කටයුතු කරන පුද්ගලයන් ගැනද අපට නිරන්තරයෙන් වාර්තා වෙනවා. මේ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට පසුගිය සතියන්තයේ ජනතාව පැමිණ හැසිරුණු ආකාරයයි. ඔවුන් මෙම අවස්ථාවේ කොවිඩ් තියා කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව තමයි හැසිරෙන්නේ. එපමණක් නොව කොච්චර කිව්වත් මාස්ක් එක හරියට පළඳින්නේ නැති අයත් මේ සමාජයේ ඉන්නවා. ඔවුන් ඔවුන්ගේ ජීවිත පමණක් නොවේ අනුන්ගේ ජීවිතද උකසට තබා ඇති බව තමයි කියන්නට තියෙන්නේ. මේ විදිහට ගියොත් මාස්ක් නැතුව තැන් තැන්වල හැසිරුණොත් තවත් කොවිඩ් රැල්ලක් අතළඟ බව සියත ප්‍රවෘත්ති අංශයේ අප පවසන්නේ ඉතාමත් කනගාටුවෙන්. සමස්ත ලෝකයේම කොවිඩ් වසංගතය හමුවේ බරපතල අර්බුදයකට මුහුණ දුන්නේ පාසල් පද්ධතියයි දරුවන්ගේ අධ්‍යාපනයයි. ලෝකයේ දියුණු රටවල ඔන්ලයින් අධ්‍යාපනය ඉතා සාර්ථක මාධ්‍යයක්. එහෙත් අපේ රටේ එහෙම නෙවෙයි. ඒ නිසා අපේ දරුවන්ගේ අධ්‍යාපනය වසරකින් පමණ ආපස්සට ගියා. දැන් නැවතත් ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ලබන වසර දක්වා කල් දමන්න සිදු වී තිබෙනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවසට කුමක් වේවිද? අපේ රටේ ඔන්ලයින් අධ්‍යාපනය ග්‍රාමීය දරුවන්ට තාමත් අහසට පොළව වගේ. ඒ සඳහා අවශ්‍ය ස්මාර්ට් දුරකථන සේම සංඥාත් හිඟයි. ඒ අතර වාරයේ ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය වර්ජනය කළා. ඇති හැකි දරුවන්ට කොවිඩ් මැදියේ පවා නිවසට ගොස් ටියුෂන් දුන්න උපකාරක පන්ති ගුරුවරුත් හිටියා. ඒ වගේම ඔන්ලයින් ඔස්සේ ටියුෂන් පන්ති පවා පවත්වාගෙන ගියා. මේ සෑම තැනකම අවසන් සාධකය වුණේ ඇති හැකිකම.
දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ නිසා ඇත්තටම අධ්‍යාපනයේ බිඳ වැටීම සමස්ත දරුවන්ටම එක හා සමාන ලෙස දැනුණා කියලා හිතන්න අමාරුයි. කෙසේ නමුත් දරුවන්ගේ ජීවිත තීන්දුව කරන්නේ විභාග ප්‍රතිඵල මත. ශිෂ්‍යත්ව විභාගයේ සිට සාමාන්‍ය පෙළින් උසස් පෙළට කෙසේ හෝ සමත් විය යුතුයි. ලංකාවේ සාමාන්‍ය පෙළ අසමත් වුණත් සල්ලි තියෙනවා නම් පිටරටක ගිහින් දොස්තරලා වෙලා එන්නත් ඇති හැකි අයගේ දරුවන්ට පුළුවන්. මේ අතර ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ 22 වනදාට කල් ගියා. උසස් පෙළ විභාගය පෙබරවාරි මාස 7 වනදා ආරම්භ වීමට නියමිතයි. අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මාස 23 වනදා ආරම්භ වන බව රාජ්‍ය නිවේදනය කළා. ඇත්තටම දරුවන් විභාග සඳහා සූදානම් කිරීමට මේ කාලයත් ප්‍රමාණවත්ද? විෂය නිර්දේශය ආවරණය කළ හැකිද? මේ විභාග කල්යාම ගැන දෙමව්පියන් සහ දරුවන් දරන්නේ කුමන අදහසක්ද? ඔන්ලයින් කියන්නේ මොකද්ද කියලා නොදන්න ගොඩක් දෙමව්පියෝගේ දරුවෝ ඉන්නවා. ඒ වගේම ගුරු උද්ඝෝෂණයක් තිබුණා. කොහොමත්ම මේ අවුරුදු දෙක ළමයිට හරියට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණේම නැහැ. දැන් මේ විභාගේ මැයි මාසෙට කල් ගියලා තියෙන එක ගොඩක් සතුටුයි. ළමයින්ට ඔන්ලයින් කරන්නත් අපිට ඇත්තටම ළමයින්ට ෆෝන් එකක්වත් අරන් දෙන්න විදිහක් නැහැ. ඒ හින්දා ඇත්තටම මේ ලබන අවුරුද්දේ ඇත්තටම අවසාන උනත් කමන්නේ අපේ ළමයින්ට මේ ශිෂ්‍යත්වය කල් ගිය එක නම් බොහොම හොඳයි. ඔන්ලයින් තන්නේ මැයි වලට විභාගේ තියෙනට වැඩිය තාතියක් ඉස්සරහට නොවැම්බර් වලට වගේ විභාගේ යනවා නම් හොඳයි කියලා. තවත් කල් යනවා नवंबर दाखवा खाल लग गया आपकी कहमती අපි ශිෂ්‍යත්වයට පාඩම් කරා ශිෂ්‍යත්වේ කල් ගියා මම කියන්නේ ශිෂ්‍යත්වේ ඉන්නට තියන්න කියලා අපිට මේ විභාගේ කල් ගියේ කරපු පාඩුවක් ආයෙත් විභාගේ කල් ගියා ඒකින් ද පාඩම් කරා ඒවත් අමතකුණා ඇත්තටම මම හිතනවා මේ විභාගේ කල් ගියට හොඳයි කියලා මොකද අපිට කොරෝනා ඉඳලා හරියට මේ ඉස්කෝලේ තිබ්බෙත් නැහැ පන්ති තිබ්බෙත් නැහැ ආයෙ අපි විභාගේ කල් ගියා ඒ කියන්නේ හොඳයි කියලා අපිට පාඩම් ගන්න තව කල් තියෙනවා විභාගේ සැනසෙරේ කල්යනායක ලොකු අසාධාරණයක් අපි નિયમિત දිනේ උපහැරණය ආයෙත් අපට මතක් වුණේ නීතිපතිවරයාගේ නඩු ඉල්ලාස්කර ගැනීමේ ක්‍රියාව නිසායි. යම් සාධාරණ කාරණා පදනම් කරගෙන නඩු පවරන්නෙම නීතිපතිවරයා. ඒ නීතිපතිවරයාම ආයේ අධිකරණයට ගිහින් අදාළ නඩුව ඉල්ලා අස්කර ගන්නවා. පසුගිය මාස කිහිපය තුල දිගින් දිගටම නීතිපතිවරයා සමහර නඩු ඉල්ලා අස්කර ගත්තා. මෙසේ නඩු ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව තොරතුරු ඉල්ලා අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට ගියා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමාගේ රගයන්ට වෙන්න පුළුවන් එතුමාගේ පවුල්වල උදවියට වෙන්න පුළුවන් එතුමාගේ ඉන්න ඇමතිවරු වෙන්න පුළුවන් කාටවත් නීතිය අවභාවිතා කරන්නවත් ඉඩ දෙන්නේ නැහැයි කියලා විශාල පොරොන්දුවක් දුන්නා සෞභාග්‍ය දැක්ම යටතේ. නමුත් අපිට පේනවා අද වෙනකොට නඩු 20කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන උදවියට දාපු නඩු අද නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කරගෙන තිබෙනවා. දැන් මේ නඩු විශාල ප්‍රමාණයක් වැටලා තියෙන්නේ අද අග්‍ර විනිශ්චයකාරවරයා නීතිපතිතුමාවලා ඉන්න කාලේ තමයි මේ නඩු පවරලා තියෙන්නේ. අල්ලසා දූෂණ කොමිෂන් සභාව විසින් මේ වෙනකොට නඩු 45ක් තාක්ෂණ දෝෂ තියෙනවා කියලා අයින් කරගෙන තියෙනවා. මේ නඩු කොහොමද නිදොස් කොට නිදහස් වෙන්නේ? මේ නඩු රාජපක්ෂ පවුලේ උදවියට තිබුණේ ඒවා. ඒ වගේම අද ඉන්න ඇමති මණ්ඩලයේ විශාල සංඛ්‍යාවකට තිබුණු නඩු. ඒ වගේම තමන්ගේ ගජමිතුරන් අයතාලෙස මුදල් හම්බ කරපු විශාල පිරිසකට තිබුණු නඩු තමයි මේ වෙනකොට අයින් කරගෙන තියෙන්නේ. අවුරුදු දෙකක් දෙකහමාරක් ගිහිල්ලා බලනකොට මේ රටේ එක රටක් එක නීතියක් නෙමෙයි එක රටක් නීති 60ක් වෙලා තියෙනවා. මේ ස්වාධීන කියන මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ආණ්ඩුවක් මාරු වුණා කියලා නඩු වෙනස් වෙන්න විදිහක් නැහැ. එතකොට අද මේ අග්‍ර විනිශ්චයකාරවරයාටත් කරන අගෞරවයක් හැටියට අපි දකින්නේ. ගරු නීතිපතිතුමාගෙන් ඉල්ලා හිටින්නේ මේ පිළිබඳව තියෙන තොරතුරු අපිට ලබා දෙන්න. මොකද රටේ ජනතාව දැනගන්නට අවශ්‍යයි, පාර්ලිමේන්තුව දැනගන්නට අවශ්‍යයි මේ උසාවියට ඉදිරිපත් වෙලා තියෙන නඩු වලට මොකද වෙලා තියෙන්නේ? නිදොස් කොට නිදහස් වීම, නඩු ඉල්ලාස් කර ගැනීම, හකුලා ගැනීම වලට හේතු සාධක මොනවාද කියන එක පිළිබඳව අපි ඉල්ලීමක් කරලා ලිඛිතව නීතිපතිවරයාට ලබා දීලා තිබෙනවා. තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කාර සිරිල් ගාමිණී පියතුමන් කියා සිටින්නේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමන් වහන්සේට හෙට පෙරවරු 9:30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් සිදු කර ඇති බවයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. 1:25 වනදා සූම් තාක්ෂණයේ ඔස්සේ පැවති සංවාදයකදී තමන් වහන්සේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම තුළින් දන නීති සංග්‍රහය සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් විමර්ශන සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පෙත්සමින් පවසන්නේ. එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ. හෙට දින ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්ව සිටින බව පෙන්වා දෙන සිරිල් ගාමිණී පියතුමන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බව පවසනවා. ඒ අනුව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසට ශ්‍රේෂ්ඨ අධිකරණ ඉල්ලා සිටින සිරිල් ගාමිණී පියතුමන් වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසටද ශ්‍රේෂ්ඨ අධිකරණින් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාව ආශ්‍රිත අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අධික වර්ෂාව හේතුවෙන් අංගමෝ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි දොරටු දෙකම අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා. මේ වන විට රාජාංගනයේ ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගංගාවල පහළ ප්‍රදේශවලට ගඟතුර ඇතිවීම සම්බන්ධයෙන් පූර්ණ අනුතරංග වීම සැලකිය යුතු කාලයකට පෙර නිකුත් කිරීමේ හැකියාවක් පවතිනවා. ගංගාවල ඉහළ ප්‍රදේශවල හැසිරීම නිරීක්ෂණය කිරීම මගින් කෙසේ නමුත් ගංගාවල ඉහළ ප්‍රදේශවලට ගංගතුර ඇතිවන විට අවධානයට ලක් විය යුතු කාරණය තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ ආපදා කළමනාකරණ අංශවලට සැලකිය යුතු කාලයක් නොමැති වෙන්න පුළුවන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා. පැය දෙකක් තුනක් තුළ වර්ෂාව ඇදවැටීම සහ ගංගතුර තර්ජනය ඇතිවීම යන දෙකම සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ක්ෂණික ගංගතුර තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වයන් සම්බන්ධයෙන් නිල්ලලා ගඟ, ගින්ගඟ, කළු ගඟ සහ මහවැලි ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවල පිහිටි නගර සහ ගංගාවට පදිංචි මහ ජනතාව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි කියන කාරණය සඳහන් කරන්න කැමැතියි. ගම්පොළ සිට කඩුගන්නාව දක්වා ගමන් කරන මාර්ගය ණය යෑමේ අවදානමකට ලක්ව තිබෙනවා. අධික වර්ෂාපතනයත් සමග ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. ණය මන්තර වර්තා වූත් සරි ණය යෑම ලක්ෂණ නිරීක්ෂණය කළා. ඒ කියන්නේ ගස් එළවීමක්, විදුලි කණු ඇදවීමක්, ටෙලිෆෝන් කණු ඇදවීමක්, තමගේ දිවස තුළ යම් ආකාරයක බිත්තිවල පිපිරීමක්, අදිසිය ජල උල්පත් මතුවීම, තිබුණු ජල උල්පත් නැතිවී යාම සහ බොර වතුර මතුවීම නිරීක්ෂණය කළොත් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා දැනුවත් කරලා, ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කරලා, ඊට අමතරව එම අදාළ දිස්ත්‍රික්කයේ ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානයේ කාර්යාල පවත්වන එම කාර්යාලවලට දැනුම් දෙන නිසා ඉල්ලා සිටිනවා. ඒ නිවාස අසල තමන් විසින් නිර්මිත කණ්ඩි පවතින ඒ සම්බන්ධව ජනතාව දැඩි විමසනවත් බව සිටිය යුතු ලෙස ඉල්ලා සිටිනවා. ඊට අමතරව අලුතින් ඉදිකරන ලද පාරවල් මේ මාර්ග භාවිත කරන්නන් එම ප්‍රදේශවල පවතින කණ්ඩි සහ ගල් වැටීම් සම්බන්ධව අවධානය සිට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ඉල්ලා සිටිනවා. පසුගිය දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විටත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය මගින් සියලු ක්‍රියාමාර්ග දැනටමත් සැලසුම් කළ බව ජෙනරල් සුදත්ත රණසිංහ මහතා පවසනවා. පසුගිය දින කිහිපයේ තුල ඇති වූ හදිසි මහවැසි, ගංවතුර, සුළං, සුළි සුළං සහ අනෙකුත් ආපදා තත්ත්වයන් යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 10කට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට බලපෑම් ඇති වුණා. මේ දිස්ත්‍රික් වශයෙන් ගත්තොත් බදුල්ල, නුවරඑළිය, නුවර, යාපනය, පුත්තලම, රත්නපුරේ, කෑගල්ල, මුලිතිව්, කොළඹ සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන් සඳහා මෙම ආපදා තත්ත්වයන් සහ වැසි තත්ත්වයන් ඇති වුණා. මේ අනුව මේ වෙනකොට බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 1444ක්, බලපෑමට ලක් වූ සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 5790ක්. මේ යාම් හතරක් රපොර්තු වෙලා තියෙන ඉදිරියේ දින කිහිපය තුළ කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඇතිවීම ඉඩ තියෙනවා. ඒ පූර්ණ හානි වූ නිවාස සඳහා හානි පූර්ණ සිදු කිරීමට සහ අනෙකුත් ආපදාවන් ලක්වුවන්ට මුදල් සහ ආධාර ලබා දීමත්, අර්ධහානි සිදුවෙච්ච නිවාසවලට ඒ ලබා දිය යුතු සියලුම ආපදා සහන ලබා දීමත් කටයුතු සිදු කරනවා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුයමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.